ජනමාධ්‍ය මර්ධනය කියන්නේ පැහැදිලිවම ජනතාවගේ ප්‍රකාශනයේ භාෂණයේ නිදහස සම්පූර්ණයෙන් නැති කිරීම. Business Management, IT, English ඉගෙන ගන්න හොඳම තැන AIC Campus. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද කැඳවූ මාධ්‍ය හමුවකදී පළ වූ අදහස් මේ. ඔය ජනාධිපති ලේකම්කාර ළඟ තුන හට් එකක්. ඒ හට් එකේ ඉතු මාධ්‍යවේදීන්ගේ සියලු බඩු කුඩු පට්ටම් කරලා විනාශ කරලා මාධ්‍යවේදීන්ට අරන් ගිල්ල ගැහුවා. සමහර YouTube මාධ්‍යවේදීන් අරන් ගිල්ල මග තියලා ගහලා ජනගස්වල පහර දුන්නා. මේ මර්ධනය සහ ඒ ක්‍රියාවලිය මේකේ මිලේච්ඡකම එළියට යන එක වළක්වන්න තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නේ. ඒකෝ ජනමාධ්‍යවේදීන්ටත් මේක ඉන්න අරගාලු මුද අරගල භූමියේ ඉන්න අරගලසන වටේ ඉතර නෙමෙයි. මේ මර්ධනය එනවා දැන් ජනමාධ්‍යවේදී. මොකද ජනමාධ්‍ය මේක අනිවාර්යයෙන් වාර්තා කරන්න යනවා. ඒකෝ මේකේ තාම භයානක මේක මාධ්‍යවේදීන්ට වගේම මෙරට කම්කරු පීඩිතයන්ට වගේම මේක සාමාන්‍ය ජනතාවටද අවෘතිකයන්ට ඒ විතරක් නෙමෙයි දරෑ මේ අරගලය හමුදා මැදිහත් වෙලා ඇත්තට මේ සමහරක් අය මේ කරගල කඩුව කිව්වේ එතනට ආපු සමහරක් අය හමුදාවේ දිගල විශ්වාස කරන්න බෑ ඒගොල්ලෝ සැක කරනවා සමහරක් තරා මිලිටරි කණ්ඩායමකට යොදාගත්ත කියලා නීතිඥෙන්ට පහ පහර දුන්නා මේ රටේ ජනතාවගේ අතිමූලික ප්‍රශ්න පාව විසඳන්න අසමත් මේ පාලකේ මේ ජනතාව පාරට බහලා කන්නිල්ලනකොට තෙල්ලිනනකොට විදිනෙල්ලනකොට මේ වගේ මර්ධන අනපනත් ගෙනල්ලා මේ මර්ධනය කරනවා නම් මං කියන්නේ මේ පාලකයන්ට වැරදි කරන්න පුළුවන් කමක් නෑ පහුගිය කාල සීමාව තුළ ගෝල්පෙස් අරගලයේ වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදීන් රසකට එලව එලව පහර දුන්නා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ව දනගස්වල ඉතාමත්ම අමානුෂික විදියට පහර දුන්නා. මේවා එක් පැත්තකින් ජනතාව බියවද්දන ආණ්ඩුව අනිත් පැත්තෙන් ජනමාධ්‍යවේදීන් බියවද්දන ආණ්ඩුව මේ බියවැද්දීම් හරහා ඔවුන් කරන්නේ ඔවුන්ගේ සට කපට මේ ආණ්ඩු ක්‍රියාවලිය ශක්තිමත් කිරීම. ඒතර ජනමාධ්‍ය මර්ධනය කියන්නේ පැහැදිලිවම ජනතාවගේ ප්‍රකාශනයේ භාෂණයේ නිදහස සම්පූර්ණයෙන් නැති කිරීම. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube චැනලය අදම සබ්ස්ක්‍රයිබ් කරන්න Newsfirst ජනතාව සමඟ